නීතියක් නොවුනට තමුන්ගේ ආරක්ෂාව සලසගන්න තව කෙනෙකුට කරදරයක් නොවන විදියට වැඩේ කටයුතු ඉතින් වෙනද වගේම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට Ajee Life TV ඉතින් අද දින මම රැඳිලා ඉන්නේ ටෝකියෝ වල තවත් එක නගරයක් ඉකෙබුකුරෝ ඉතින් ජපානය මේ කොරෝනා වෛරස් එකෙන් ආරක්ෂා වෙන්න දරලා දෙන උපක්‍රම ඒ වගේම ඇල්කොහොල් භාවිතය ඊට පස්සේ දැන් මේ තියෙන රෙදි කඩේට ඇතුල් වෙද්දී ඔයගොල්ලන්ට බලා ගන්නට පුළුවන් මේ මැෂිමක් අය කරලා තියෙනවා ඒක ස්වංක්‍රීයවම තමුන්ගේ ශරීරයේ තියෙන ෆොටෝ එකක් වැඩිලා අපේ ඡායාරූපයක් විදිහට එතන ටීවී එකේ විදිහට වැඩිලා ශරීර උෂ්ණත්වය පෙන්වුම් කරනවා කොරෝනා වෛරසය කියන්නේ තද උණ ශරීර උෂ්ණත්වය වැඩි එතකොට ඒ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය මනුස්සයෙක්ගේ තියෙන ඕන ප්‍රමාණයත් ඊට පස්සේ ඊට ඉහළට ගිහිල්ලා තියේද කියලා චෙක් වීමක් සිද්ධ වෙනවා මේ ෂොප් එකට ඇතුළෙදී ඉතින් ඒ වගේ බහුතරයක්ම මේක ප්‍රසිද්ධ රෙදි කඩයක් එතකොට ඒ වගේ ජපානයේ මේ බොහෝ තැන්වල ගොඩක් විශාල රෙදි කඩවල් ඒ වගේ ෂොප් වල මේ මැසිම හයි කරලා තියෙනවා. එහෙම නැතිනම් පොඩි කුඩා පරිමාණයේ ඉඳන්ම තියෙන සාමාන්‍ය කඩවල් වල පවා ඇල්කොහොල් භාවිතය අත පිරිසිදු කරගන්න අත හොදන්න ඒ විදිහට හැම තැනම තියලා තියෙනවා. ඉතින් ඒකට තව එක උදාහරණයක් තමයි ජපානයේ මේ කොරෝනා වෛරස් එකෙන් ආරක්ෂා වෙන්න කරන සනීප ආරක්ෂක විදිහක් විදිය ක්‍රමයක් විදියට ඔයගොල්ලන්ට බලා ගන්නට පුළුවන්. මම දැන් මේ අතුරට යනවා මේක එන්ට්‍රන්ස් එක තියෙනකොට එතනින් ගියාපුවාම ඒ කැමරාවත් ඒ CCTV වෙන කැමරාවත් ඊවස්සේ ඇල්කොහොල් භාවිතය ඒ විදිහේ ඒ වගේ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමයක් තියෙනවා. ඉතින් මම මේ දේවල් පෙන්නුවාට දැන් මේ අද කතා කරද්දි මේ හැමතැනම සෙනග ඉන්නවා. මේක ඉතින් ඒ වුණාට ඒ වගේ ක්‍රමත් භාවිතා කරනවා හැමෝම මාස් එක පළඳිනවා. නීතියක් නෙවෙයි. ඉතින් නීතියක් නොවුනට තමුන්ගේ ආරක්ෂාව සලසගන්න තව කෙනෙකුට කරදරයක් නොවන විදියට වැඩේ කටයුතු කරන්න බොහෝ මේ ජපන් අය මේගේ සිරිතක් ඒක දැන් සාමාන්‍යයෙන් කොරෝනා වෛරස් එක මේ ජපානයට මේ ලෝකෙට එන්න පෙර ජපානයේ හැටියක් තමයි උණ හෙම්බිරිස්සාව හැදුනත් මේ මාස් එකක් පාවිච්චි කරනවා මාස් එකක් පාවිච්චි කරන්නේ දැන් ට්‍රේන් එකේ යද්දි බස් එකේ යද්දි එහෙම නැත්නම් පාසලකට ගෙනියනිද්දි වැඩ කරන තැන ඒ ඕනම තැනකදී මේ මේ කට්ටිය මාස් එක පාවිච්චි කරනවා තමුන් අසනීපයි නම් මොකද තව කෙනෙකුට මේක හැදෙයි තව කෙනෙකුට බෝ වෙයි කියලා තව කෙනෙකුට කරදරයක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ ඉතින් ඒක තමයි මේ මාස් එක පාවිච්චි කරනවා මේ කට්ටිය ඉතින් බොහෝ දුරට ඒ වගේ තිරිතිරි තියෙන රටක් ඉතින් මම මේක පෙන්වන්නේ ඔයගොල්ලන්ටත් අපිත් දැනගන්න ඕන නීති රීති නැතත් ඇතත් අපි තව කෙනෙකුට කරදරයක් නොවී ඉන්නත් ඒ වගේම තමයි මේ වගේ මාස් පාවිච්චි කරන එක හොඳයි කියලා හිතෙනවා ඉතින් මේ ඔව් මේ මං කියන්නේ දැන් මේ මාස් එක පාවිච්චි කරාට ඇල්කොහොල් භාවිතා කරාට අත් හේදුවාට මේක මේ මේ වෛරස් එක හැදෙන්නේ නැති වෙයි 100ට 100ක් ආරක්ෂා වෙන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ නමුත් අර ඒ දෙයක් හැදෙන්න ඉස්සර ඒකෙන් වැළකී සිටීම හොඳයිනේ ඉතින් ඒ වගේ ක්‍රම තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්වන්න උත්සාහ කරන්නේ ඉතින් අපි අදලට ගිහිල්ලා බලමු එතනේ විස්තර ටික කියලා තියෙනවා මෙතන 6.5ක් තියෙන්න ඕන ඒ ගන්න ප්‍රශ්නයක් නැහැ ඊට මාස් එකක් භාවිත කරන්න කියලා තියෙනවා පරතරය තියාගන්න කියලා තියෙනවා ඊට පස්සේ පුජ්‍යලෝ 3 දිනක් යන්න එපා කියලා තියෙනවා එකකට ඒතර මේ ඇල්කොහොල් තියෙනවා ඒ විදිහට මේක මේ පෞද්ගලික ෂොප් එකක් වුණත් මේක පෙන්වුම් කරලා තියෙන ඒ විදිහ මේ මෙතන තියෙන ඇල්කොහොල් එක මේකෙන් මේ විදිහට ඇල්කොහොල් පාවිච්චි කරන්න ඕන එතනදී නතර වෙන්න කියලා තියෙනවා අන්න මගේ ෆොටෝ එක වැටුණා ඒගොල්ලෝ දැක්කා ඇයිදසම බින්දුවයි කියලා වැටෙනවා
これは一緒に撮りましょう。はい、はい、コロノちゃんこっちね、左側に音町いるよ。左側に音町いるよ。一緒にどんどん撮ってあげてください。でめコロナウイルス制限のめダヌワッキリマキャンね、イラスめフリーハンベのめマーセカ。でめエビディラダメメガダハモンメルーペダラスカネインダメエビディラメゴガラディエネメガトーキオイキブクロギエナナカレディバラガナブルワンメガピッジャレタマイメエゲハンディメマキーラメガネマカラナコロナウイルス制限のでめアゲマーセカってのフリーハンベのでエワゲタマイありがとうございます。ありがとうございます。本当にありがとうございます。ありがとうございます。ぜひよろしく、お友達よろしくお伝えください。ありがとうございます。ありがとうございます。ありがとう。ありがとうございます。店名をブダギネタワット、アニメショップペガ、アニメキラ。හරි ප්‍රසිද්ධයි ජපානයේ ඇනිමේ වලට. ඉතින් මේ ඒ තියෙන ෂොප් එකේ සෙනඟ ගොඩක් ගැවෙතන හින්දා ඇල්කොහොල් බෝතල් 5-6ක් තියලා තියෙනවා. ඒවා මේ අද්දකට අද්දක පිරිසුදු කරගෙන යන්න. ඔයගොල්ලන්ට පේනවා මගේ වීඩියෝ එකෙන්. අර මට පිටිපස්සෙන්. ඉතින් ඒ විදියට තමයි මේකත් ටෝකියෝ වලම තමයි. ඉතින් ගොඩක් මේ වෛරස් එක නිසා මිනිතුන්ට මේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් එදිනෙදා වැඩ ටික ටික කරගන්න පුළුවන්. ඉතින් වැඩ කටයුතු ටික කර ගන්න ගමන් අර වගේම මේ පිරිසිදු කරන ක්‍රම විස බීජ නාශක ක්‍රම භාවිතා කරනවා හැමෝම. මේ ෂොප් එකට ඇත්තටම කියනවා නම් ගොඩක් සෙනගෙනවා. මේ හරි ප්‍රසිද්ධයි. ඉතින් ඒ හින්දා ඇල්කොහොල් භාවිතා කරලා අද්දක පිරිසිදු කරගෙන මේ තමයි හැමෝම ඇතුළට යන්නේ. කවුරුත් ඒක බලන්න කරන්න අවශ්‍යතාවයක් නැහැ. නීති රීති දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ විදිහටම ඒ හැමෝම මේ වැඩේ කරනවා. ගේ මෙතන බෝතල් තුනක් විතර කියලා කියනවා. ඉතින් මේ තමයි ටෝකියෝ වල ඉකෙබකුර කියන ටවුන් එකේ තිබෙන සිවික් සෙන්ටර් එක. මේක ජපාන් රජයේ තියෙන ගොඩනැගිල්ලක්. මේක විශාල ගොඩනැගිල්ලක්. ඉතින් අපි ඒකට ගිහිල්ලා බලමු ඒකේ කොහොමද මේ කොරෝනා වෛරස් එක නිසා මිනිසුන්ගේ එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්නේ කොහොමද? ඇතුල් වෙනකොට තියෙන මේ පාවිච්චි කරන්න තියෙන මේ කොරෝනා වෛරස් එකෙන් ආරක්ෂා වෙන්න කරන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා. බහුතරය මිනිස්සුන්ට මෙතෙන් දෙන්න සිද්ධ වෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. කොන්නිචිවා. මෙතනදී ඔයගොල්ලන්ට තියෙන ප්ලීස් මේක් ෂුවර් වෙයා මාක්ස් වෙන් යූ යූස් ඉන් ද ෆැසිලිටීස්. මේකේ තියෙන මේ දේවල් පාවිච්චියට ගැනීමේදී එදිනදා කටයුතු ටික කරගන්න එනකොට අනිවාර්යයෙන්ම මාස්ක් එකක් පළඳගෙන ඉන්න කියලා කියනවා. මෙෂර් ඇගේන්ස්ට් කොවිඩ් 19. ඒ කියන්නේ මෙතේ යාලගේ මේ ජපාන් රජය විසින් අනවුන්ස් එක දීලා තියෙන මේ විදිහට. ඉතින් මේ ශරීර උෂ්ණත්වය මේ ගන්න තියෙන වී කන්ට්‍රෝල් ඇතුළෙන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ශරීර උෂ්ණත්වය කියන්නේ මේ ෆීවර් උණ තියෙනවා. ඒ වගේ මේ දැනුවත් කිරීම කරනවා සෑහෙන්න. මෙතන ඉන්නවා දෙන්නෙක් ඒ විදිහට. ඇවිල්ලා අතන තියෙන මැෂිමෙන් මේ අපේ තියෙන ශරීර උෂ්ණත්වය මයිනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් මෙතනත් සුපුරුදු විදිහටම ඇල්කොහොල් පාවිච්චි කරන්න තියෙනවා.
මම මේ වීඩියෝ එක ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ යාළුවන් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ට මම මේ ජපානය තුල විඳින අත්දැකීම සුළු විදියකට හරි මේ බෙදා හදා ගන්න තමයි දරු උත්සාහයක්. ඉතින් මේ කොරෝනා වෛරස් එක තුලදී කොහොමද ආරක්ෂා වෙන්නේ? රැකෙන්නේ කොහොමද? මේ ඒ වගේ මේ ජපාන් අය කොහොමද ඒක සැලසුම් කරලා තියෙන්නේ කියන පොඩි වීඩියෝ එකක් තමයි මම ඉදිරිපත් කරේ. ඉතින් මාව Facebook එකෙන්, Twitter වලින්, Instagram එකෙන් මාව follow කරන්න. ඒ වගේ තමයි YouTube channel එක subscribe කරලා නැති අය subscribe කරන්න. message එකක් comment එකක් ඉදිරිපත් කරන්න. ඉතින් නැවතත්